ක්‍රිස්තියානි චින්තකයෝ දෙවන පාඩම ඔරිගන් ඔරිගන්ගේ ජීවිතය පිළිබඳ සෑම තොරතුරක්ම ලැබෙන්නේ ක්‍රිස්තියානි ඉතිහාසඥයෙකු වන එස්.ඒ.බී.එස් විසින් රචනා කරන ලද සබා ඉතිහාසයේ නම් පොතේ 6 වන කාණ්ඩයේනි. එහි ඔහු ඔරිගන් පිළිබඳ දීර්ඝ චරිතාපදානයක් ඉදිරිපත් කර ඇත. ओरिगन परिपूर्ण क्रिस्तियानी विशारदे कुलेसात वशनानुसारेन्व सांतुवरेक लेसात एउसेबियस इदिरिपत् करेत केसे वेतत् ओरिगन गे मरणेन वसर 50කට පසුව ලියවෙන මෙම වාර්තාවෙන් ओरिगन गे ජීවිතය පිළිබඳ නිර්වැද්‍ය තොරතුරු නොලැබුණත් ඔහුගේ ජීවිතය පිළිබඳ ඉන් පොදු අවබෝධයක් ප්‍රතිනිර්මාණය කර ගැනීමට විද්වතුන්ට හැකියාව ලැබී ඇත. ओरिगन क्रिस्तुवर्ष 185 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබුවෙක් වන අතර ඔහුගේ පියා ලියෝනයිඩ්ස් ලෙස දක්වා ඇත. ओरिगनගේ පියා ඔහුට සාහිත්‍ය, දර්ශනය හා බයිබලීය ක්‍රිස්තියානි ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දුන් බව පැවසේ. ओरिगन ක්ලෙමන්ට්ගේ ක්‍රිස්තියානි ධර්ම ආයතනයට ඇතුළත් වූ නමුත් තම ඇතුළතමයි යටතේ වැඩි කාලයක් පුහුණු වීමට නොහැකි විය. ඊට හේතු වූයේ ක්‍රිස්තුවර්ෂ 201 දී ඇති වූ කිතුණු පීඩනය හේතු කොටගෙන ක්ලෙමන්ට් ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිටව යාමට සිදුවීමය. ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනයට ඔරිගන්ගේ දායකත්වය. ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනයට ඔරිගන්ගේ දායකත්වයේ ශේෂ්ත්‍ර තුනක් යටතේ දැක්විය හැකිය. පළමුව බයිබලීය අර්ථකථනය සඳහා දෘෂ්ටාන්ත ක්‍රමවේදය ඔරිගන් යොදා ගන්නා ලදී. දෘෂ්ටාන්ත අර්ථකථනය මගින් ඔහු ශුද්ධ ලියවිල්ලේ මතුපිටින් පෙනෙන අර්ථය සහ එහි ගැඹුරු ආත්මික අර්ථය පෙන්වා දුන්නේය. දෙවනුව කිතුතුමා කවරෙක්ද එතුමාගේ දූත මෙහෙවර කුමක්ද යන කරුණු පිළිබඳ ක්‍රිස්තු වේදය නම් වූ අධ්‍යයනය ඔරිගන් විසින් හඳුන්වා දුන් නව අදහසක් වේ. තුන්වනුව ඔරිගන් ඇපෝකතාසිස් හෙවත් විශ්වීය ප්‍රතිෂ්ඨාපනය යන අදහස ඉදිරිපත් කරන ලදී. ඔරිගන්ගේ චින්තනයේ මූලික ලක්ෂණ. ओरिगनගේ ඉගැන්වීම් මූලිකවම සැලසුම් කරනු ලැබුවේ සාරධර්ම හෙවත් යහපත් ගුණාංග සහ භක්ති ධර්ම ශීලතාව යන කරුණ ප්‍රවර්ධනය වීමත් සමගම ඒ වාද්‍යාපනයේ හෝ ධර්ම ඥානයේ ප්‍රගතිය උදෙසා දායක කර ගැනීමටය. විශ්වාසයේ පිළිබඳ ඔරිගන්ගේ ඉගැන්වීම ක්ලෙමන්ට්ගේ ඉගැන්වීමට වඩා වෙනස් වේ. ක්ලෙමන්ට් අනුව විශ්වාසය යන සත්‍ය උදෙසා වන විවෘත මනසකට ඇති ආකල්පයයි. එහෙත් ඔරිගන්ට අනුව විශ්වාසය යන නිශ්චිත පරිසිද්ධීන් මාලාවක් සහ ධර්ම සිද්ධාන්තයන් පිළිගැනීමකි. වඩා පරිණත වූ ක්‍රිස්තියානි බැතිමතුන්ට ගැඹුරු සත්‍යතා පහදා දීම සඳහා ඔරිගන් දෘෂ්ටාන්ත අර්ථකථනය යොදා ගත්තේය. දෘෂ්ටාන්ත ක්‍රමවේදය යොදා ගනිමින් පැරණි ගිවිසුමේ තිබෙන ඓතිහාසික හා සදාචාරාත්මක අපහසුතා ඔරිගන් निराකරණය කරගන්නා ලදී. ඔරිගන්ගේ ඉගැන්වීමේ විශේෂ ලක්ෂණ. ओरिगनගේ ඉගැන්වීමේ විශේෂ ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ඉගැන්වීමයි. මෙහිදී මූලික කරුණු දෙකක් ඔහු අනාවරණය කළේය. පළමුව ක්‍රිස්තුන් වහන්සේගේ දේව ස්වභාවය හේතු කොටගෙන උන්වහන්සේ ඒකජන්ත පුත්‍රයානෝ වන්නේය. දෙවනුව ක්‍රිස්තුන් වහන්සේ මිනිස් ස්වභාවය රැගෙන මෙලොව පෙනී සිටියසේක. මෙසේ පැමිණි ක්‍රිස්තුන් වහන්සේ වාක්‍යානන් මෙන්ම ප්‍රඥාව ලෙසද හඳුන්වනු ලබයි. ශුද්ධාත්මයානන් තම ඉගැන්වීම මගින් ශුද්ධාත්මයන්ට මුත්තනක් දීමට ඔරිගන්ට අපහසු විය. ශුද්ධාත්මයන් පිළිබඳ ඔහු අදහස් දෙකක් ඉදිරිපත් කරන ලදී. මේ ලෝකයේ ජීවත් වන සෑම දෙනාටම ශුද්ධාත්මයන්ගේ කොටස්කාරයෙක් වියයි ඔහු පවසයි. දෙවනුව ශුද්ධවන්තයන් පමණ ශුද්ධාත්මයන්ගේ කොටස්කාරයන් වන බව ඔහු පවසන ලදී. මිනිසාගේ අවසානය හා මතු ජීවිතය පිළිබඳ විශේෂ මත කිහිපයක් ඔරිගන් ඉදිරිපත් කළේය. ඔරිගන් විශ්වීය ප්‍රතිෂ්ඨාපනය යන මතය ප්‍රකාශ කරමින් විචාර බුද්ධිය යුත් සෑම මැවිල්ලක්ම ගැලවීම ලබන්නේ යන්න අනුමාන කළේය. විචාර බුද්ධිය යුත් මැවිල්ලි අතර මනුෂ්‍යයන් මෙන්ම යක්ෂයෝද සිටිති. මේ සියල්ලන්ගේම ගැලවීම ඔහු අනුමාන කළේය.